ආන්සෙලා දන්නවා විශේෂයෙන්ම මේ පැතිවල ඉන්න තමුන්නාන්සෙලා එදා ත්‍රස්තවාදයේ යටතේ බැටකාපු තමුන්නාන්සෙලා අපි ඒ ත්‍රස්තවාදය අවසන් කරාට පස්සේ නැවතත් ඒ ත්‍රස්තවාදය මේ රටේ හිස ඔසවන්නට ඉඩ නොදී අපි ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, විශේෂයෙන්ම බුද්ධිආංශ. එය යුද්ධයට පස්සෙත් අපි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් තිබුණා. ඒ නිසා අපේ රජය කාලෙදී කිසිම සිද්ධියක් සිද්ධ වෙන්නට අපි ඉඩ දුන්නේ නැහැ. එහිඳ තමයි අපිට මේ රටේ සාමය අපිට දිගටම පවත්වාගෙන යන්නට පුළුවන් වුණේ. එහිඳ තමයි අපිට ස්ථාවර රජයක් පවත්වාගෙන යන්නට පුළුවන් වුණේ. එහිඳ තමයි අපිට දේශීය විදේශීය ආයෝජකයන් ලංකාවට ගේන්නට පුළුවන් වුණේ. අපි විශාල සංවර්ධනයක් මේ රටේ කරන්නට පුළුවන් වුණේ අපි ඒ ආරක්ෂක තත්ත්වය පවත්වාගෙන ගිය නිසා. නමුත් මේ රජය බලයට ආවට පස්සේ ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිම අවබෝධයක් නැති, ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් නොදුන්නු, වගේම විදේශීය බලවේගවලට යටවෙලා ඔවුන්ගේ මතවලට ගරු කරපු, වගේම රණවිරුවන්ට විරුද්ධ ඒ මානුෂික මෙහෙයුමට විරුද්ධ සමහර රාජ්‍ය නොවන සංවිධානවල අයගේ මතවලට බලපෑම් වලට ලක්වුණු අමාත්‍ය මණ්ඩලයක් තිබුණු මේ රජ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ නැහැ. ඒ වගේම එදා අපි යොදලා තිබුණු ආරක්ෂක සැලැස්ම ඔවුන් කඩලා දැම්මා. අපි අන්තවාදී ත්‍රස්තවාදය වෙනුවෙන් විශේෂයෙන්ම නිලධාරීන්ව පුහුණු කළා, විශේෂ ඒකකයක් හදලා තිබුණා. නමුත් ඒ අය නිලධාරීන්ව මාරු කරා වෙනත අනතුරු වලට. මෙන්න මේ හින්දා තමයි නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්නට පටන් ගත්තේ. මේ රජයට අපි දන්නවා එදා LTT සංවිධානය පරාජය කරාට පස්සේ ඒ LTT සංවිධානයේ නායකත්වය බාරගත්තා එදා මැලේසියාවේ හිටපු KP. නමුත් අපේ බුද්ධිආංශ ක්‍රියා කරලා අපිට පුළුවන් වුණා KP පවා ලංකාවට නැවත අරගෙන එන්නට. නමුත් එදා විදේශීය බුද්ධිආංශයක් මගින් දපාස්කු දිනේ පහර දෙන ආකාරය, පහර දෙන වෙලාව, පහර දෙන ක්‍රමය, පහර දෙන ස්ථාන, ඒ අයගේ දුරකථන නම්බර, ලිපිනයවල් මේවා ඔක්කොම ලබා දීලා තිබිලත් මේ අයට පුළුවන් කමක් උනේ නැහැ පහර නවත්තන්නට. ඒ තරම් දූරදර්ශී වැඩ කරන්නට බැරි රාජ්‍ය ආරක්ෂාව, රජයේ ආරක්ෂාව, තමුන්නාන්සේලාගේ ආරක්ෂාව පිළිබඳ කිසිම අවබෝධයක් නැති මේ රජය මේ රටේ තිබුණු ඒ ස්ථාවරත්වය නැති කරා. නමුත් මේ රටට ආරක්ෂාව ගෙනෙන්නට පුළුවන් වන්නේ, වගේම ස්ථාවරත්වයක් ගෙනෙන්නට පුළුවන් වෙන්නේ අපි බිහි කරන රජයක් තුලින් පමණයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. ඒ වගේම එදා ආරම්භ කරපු විශාල සංවර්ධන වැඩ නිසා අපිට පුළුවන් වුණා සීග්‍රෙන් මේ රට දියුණු කරවන්නට. තමුන්නාන්සේලා දන්නවා අධිවේගී මාර්ග, කාපට් මාර්ග, වරායවල්, ගුවන් තොටුපළවල්, ඒ වගේම සීග්‍රෙන්ම ආසියාවේ දියුණු වන නගරය කොළඹ නගරේ බවට පත් කරන්න තිබුණා. අද තමුන්නාන්සේලා කොළඹ නගරයේ දකින සියලුම ආයෝජන අපේ රජ කාලේ අපි ගෙන ආපුවා. නමුත්
මේ රජය බලයට ආවට පස්සේ ඒ කරගෙන ගිය ව්‍යාපෘති සියල්ලක්ම නතර කරා. මෙන්න මේ නතර කිරීම හින්දා තමයි ආර්ථිකය කඩාගෙන වැටෙන්නට පටන් ගත්තේ. ඒ ව්‍යාපෘති වලට සම්බන්ධ වෙච්ච කොන්ත්‍රාත්කරුවන්, උපකොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් මේ අයගේ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඒ ව්‍යාපාර සමග සම්බන්ධ වුණු ඍජුවම සම්බන්ධ වෙලා තිබුණු රැකියා ලක්ෂ 4කට පමණ ආසන සංඛ්‍යාවක් නැති වුණා. මෙන්න මේම තමයි ආර්ථිකය කඩා වැටුනේ. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සමච්චල් කරන්න ජාත්‍යන්තර ගුවන්තොටු පොළේ ගිහිල්ලා වී ගබඩා කරා. එදා ඒ කළා මුළු රටම සමච්චලයට පත් කරා මේ රජය. එතරම් අදූරදර්ශී. එයාට සැලසුමක් නැහැ, දැක්මක් නැහැ. ඒ තරම් නෙමෙයි ඒව ක්‍රියාත්මක කරන්නට කණ්ඩායමක් නැහැ. නමුත් අපි අද පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කළා තිබෙනවා. අපිත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා තිබෙනවා. මේ රටේ බුද්ධිමතුන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන්, ඒ සමග ගම සමග පිළිසඳරක් මගින් තමුන්නාන්සේලාගේ අවශ්‍යතාවයන් මේවා සියල්ලක්ම එකතු කළා, සාකච්ඡා කළා, ඒවට සැලසුම් අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මගින් ඉදිරිපත් කළා තිබෙනවා. විශේෂයෙන්ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශාල ප්‍රමුඛත්වයක් දීලා තිබෙනවා. අපි අපේ රට ආහාරින් ස්වයංපෝෂිත කරන්නට ඕන. අපේ ආහාර අපිම සොයා ගන්නට ඕන. විදේශීය ගොවියා ආරක්ෂා කරන්නට ඕන. වී ගොවියා වේවා, අනිකුත් භෝග ගොවියන් වේවා, කිරි ගොවියා වේවා, මේ සියලුම ඒ වගේම කෘෂිකර්මාන්තය සම්බන්ධ කර්මාන්තකරුවන් ආරක්ෂා කරගන්නට ඕනේ. මෙන්න මේ සඳහා අපි පැහැදිලි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා තිබෙනවා. අපි ගොවියා ජීවත් කරවන්නට ඕන. ඒ සඳහා තමයි අපි පොහොර සහනාධාරය නොමිලේ තමුන්නාන්සේලාට ලබා දෙන්නේ. මෙන්න ඒ හේතුවින්ද තමයි විවිධ හේතුන් නිසා ණය බරට වැටුණු ගොවියගේ ගොවි ණය අපි කපා හරින්න යෝජනා කරේ මෙන්න මේ හේතුව හන්දා. එපමණක් නෙවෙයි, ගොවි රක්ෂණ ක්‍රමයක්, ඒ වගේම ගොවි විශ්‍රාම ක්‍රමයක් අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ඉදිරිපත් කළා තිබෙනවා. වී ගොවියා පමණක් නෙවෙයි, සෑම භෝග ගොවියෙක්ම අද අපි විවිධ පළාත්වල ගියාම ගාල්ල දිස්ත්‍රික්කේ, රත්නපුර දිස්ත්‍රික්කේ, නුවර දිස්ත්‍රික්කේ ගම්මිරිස් වවන ගොවියන් විශාල ප්‍රමාණයක් අද අසරණ වෙලා. මේ අයට දේශීය ගොවියා, දේශීය වැවිලි කර්මාන්තය ගැන කිසිම අවබෝධයක් නැහැ. මෙන්න මේ නිසා අද ඒ වැවිලි කර්මාන්තය සහ කෘෂි කර්මාන්තය වැටිලා අද ගොවියා ඉතා අසරණ වෙලා. අපි පැහැදිලි ප්‍රතිපත්තියක් යටතේ, එපමණක් නෙවෙයි, අද ලෝකේ කෘෂි කර්මාන්තය වෙනුවෙන් තාක්ෂණික ක්‍රම විශාල ප්‍රමාණයක් තියෙනවා. අඩු වියදමකින්, ඒ වගේම අඩු භූමි ප්‍රමාණයකින් තාක්ෂණය යොදලා ජල කළමනාකරණය, පොහොර කළමනාකරණය මේවා මගින් අස්වැන්න වැඩි කරගන්නා හැටි, හරි බීජ වර්ග යොදලා අස්වැන්න වැඩි කරගන්නට හැකි, ඒ අනුව ආදායම වැඩි කරගන්නට හැටි මේවට රජය අපි මැදිහත් වෙලා, ඍජුවම මැදිහත් වෙලා තමුන්නාන්සේලාගේ ආදායම වැඩි කරන වැඩපිළිවෙලක් අපි යෝජනා කරලා තිබෙනවා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.